අද දවස පුරාම මමත් මෙතනින් නික්ම ගිය රිස්සු ජාෂා මැතුමත් අපේ මුසම්මල් මැතුමත් පඬුවස්න ආසනේ සියලුම ගම්මාන අද අපි ආවරණය කරා රැස්වීම මාලාවක් අපිට පේනවා මේ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න සමස්ත මුස්ලිම් ජනතාව සියලු දෙනාම දුරකතනය සමග ජන බලවේගය එක්ක තමයි ඒක රාශිය වෙලා ඉන්නේ වෙන බෙදිලි නැ වෙන කොහෙටවත් එකතු වෙලා නැ අපිත් එක්ක තමයි ඉන්නේ එහෙනම් ජයග්‍රහණය තියෙන තැන තමයි අපි දන්නවා සමහර අපේ මුස්ලිම් තරුණයෝ ගිය මැතිවරණයේදී මාලිමාවට ඡන්ද දුන්නා අපේ හසන් මහත්මයා ඇතුළු සමහර මුස්ලිම් නායකයෝ ගෑස් ටැංකියට ඡන්ද දුන්නා දැන් මේ මැතිවරණයේදී ගෑස් ටැංකියට වැඩ කරපු අති බහුතරයත් මාලිමාවට වැඩ කරපු සියලු දෙනාත් සමස්ත මුස්ලිම් ජනතාවම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුරකතනයට සමග ජන බලවේගයට එකතු වෙලා ඉවරයි. එහෙනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් කුරුණෑගල දිනන්න වෙන කවුරුත් නෙමෙයි සමග ජන බලවේගය අපේ ටීම් එක තමයි කුරුණෑගල නියතවසෙම දිනන්නේ. ඒකයි අපි පඬුවස්නුවර ආසනය පුරා ගියාම අපි ඒක දැක්කා. ඒ විතරක් නෙමෙයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට සමකරන්න කණ්ඩායමක් කොහෙවත් නැහැ. දැන් මාලිමාව කණ්ඩායමක් දාලා තියෙනවා. තාම එලිබැස්සද? තාම දකින්න ඉන්නවද? දැන් අද දවස් 12ක් විතර නාම යෝජනා අවසන් වෙලා තාම මාලිමාවට ඡන්ද දුන්න අයට හොයාගන්න විදියක් නැහැ දාලා ඉන්න අපේක්ෂකයෝ කියලා. අපිත් බොහොම අමාරුවෙන් තොරතුරු හොයාගෙන යන්තම් පොඩ්ඩක් පොඩ්ඩක් හොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ අලුතෙන් කණ්ඩායමක් දාලා කියලා පිරිසුදු කණ්ඩායමක්ලු හැබැයි මිනිස්සු දන්නේ නැහැ අලුත් කණ්ඩායමක්ලු හැබැයි මේ රටේ මේ දිස්ත්‍රික්කේ මිනිස්සුත් එක්ක සමාජ සේවය කරලා තියෙනවද මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවද මිනිස්සුන්ට ගමට යමක් කරලා තියෙනවද කියලා මුකුත් තොරතුරක් නැති නන්නාඳුනන පිරිසක් තමයි මාලිමාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ කිව්ව පහුගිය කාලේ 225ම හොරුයි කියලා. දැන් 225ම හොරු නම් වහාම ක්‍රියාත්මක කරන පරිදි දඬුවම් කරන්න ඕන. දැන් අද දවසේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තා. හොඳයි. අපි කැමති 225ේ හොරු ඉන්නවා නම් දඬුවම් කරනවට අත්අඩංගුවට ගන්නවට. මොකද එතකොට අපි හොරු නම් අපි අත්අඩංගුවට ගන්න ඕන. එහෙම නැත්නම් අපි පිරිසුදු වෙන්න ඕන. මේ දෙකෙන් එකක් නේ. දේශීයපාම හොරු කිව්වනේ එක්කෝ නලින් බණ්ඩාර හොරෙක් නැත්නම් නලින් බණ්ඩාර හොරෙක් නෙමෙයි අපිටත් ඕන මේ 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 ගහපු මඩෙන් බේරෙන්න දැන් ජොන්ස්ටන් අත්තරංගුර ගත්තේ හැබැයි එයාලා කියපු අර ෆයිල් වලට නෙමෙයි මොකද්ද වාහන ප්‍රශ්නෙකට නේද ඒ නිසා මේ මේ සිල්ලරේ වගේ ඉන්න එපා අත්තරංගුර ගත්ත කෙනා මේ සිල්ලරේ වැඩක් නැහැ ඒගොල්ලෝ එදාසර කිව්ව ෆයිල් අරන් ඇවිල්ලා අන්නේ කියපු බරපතල වංචා මේ රටේ සම්පත් හොරකම් කරලා තියෙනවනම් මුදල් දේපොළ හොරකම් කරලා තියෙනවනම් අන්න ඒවට අවශ්‍ය ඒ බරපතල චෝදනා වලට තමයි මහාම නීතිය ක්‍රියාත්මක කරන්නේ. අපි කියන්නේ මේ පොඩි වට නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියලා. සේන්ටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි ඒගොල්ලෝ කියපු මහා පරිමාණ දූෂණ වංචා හොරකම් වලට වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද අපිටත් ඕන ඉක්මනටම පිරිසුදු වෙන්න. මේ 14 වෙනිදාට කලින් නොවැම්බර් මාසේ ඔය කියන 225ම හොරු ඉන්නවනම් ඒ ඉන්න අය දඩු දාන්න අත්අඩංගුවට ගන්න ඒකට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි අපි ලැබෙන ලොකුම සතුට ජනතාවට තොද අවස්ථාවක් ජනතාවට උඩ බලා ගන්න පුළුවන් හොරු හිටියා තමයි මෙන්න දැන් ඕම් වැඩේ වෙනවා මේ මේ අහවල් හොරු අහවල් පක්ෂය හොරු ඒ අය ඉංගල හොද අය වන්න පුළුවන් ඒ නිසා වහාම හොරු ඉන්නවනම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නොවැම්බර් 14 වෙනිදාට කලින් නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද අපිටත් මේ වැදිලා තියෙන පොදු මඩෙන් බේරෙන්න ඕන. පොදුවේ අපිට ගහලා තියෙනවා සේරම හොරු කියලා. සේරම හොරු නෙමෙයි. හොරු ඇති. පොහොට්ටුවේ තොඳ මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ මඩ වලින් අපිට බේරෙන්න ඕන. මේ සේරම හොරු කියලා ගහපු ලේබල් වලින් තමයි ඒගොල්ලෝ ජයග්‍රහණය කරන්නේ. ඒගොල්ලෝ ජයග්‍රහණය කරේ ඒ වගේ. හැබැයි අද ඒගොල්ලෝ මොකද කරගෙන යන්නේ? දැන් ඒගොල්ලෝ අර ඉස්සර
පොහොට්ටුව කරපු දේශපාලන ව්‍යාපාරය ප්‍රතිවාද කරන්නේ. ඔතුමාලා බලන්න ගම්වල අස්වැසුම ලැබුණාට මොනවද කියන්නේ කියලා. අස්වැසුම පහුගිය කාලේ ගත්තු අයට දැන් ගමේ ඉන ජීවිකාරෝ ගිහිල්ලා කියනවා උඹලා අපිට දැන් දුන්න නැත්නම් අස්වැසුම දෙන්නේ. ඉස්සර පොහොට්ටුව කරුවෙත් ඕකම තමයි. පොහොට්ටුව සමෘද්ධියට බලපෑම් කරලා ඒ මිනිස්සුගේ ඡන්ද බලෙන් ගත්තා. අද ජීවිකාරෝ කරන්නේ අර පරණ පොහොට්ටුවය කරපු සෙට් එකම පොහොට්ටුව මිනිස්සු බය කරලා ඡන්ද ගත්තා වගේ අස්වැසුම වෙන්න පුළුවන් සමෘද්ධිය වෙන්න පුළුවන් මේක දෙන්නේ නැහැ කපනවා උඹලා අපිට ඡන්ද දෙන්න ඕන කියලා අර පොහොට්ටුව ඉස්සර කරතරපු දේශපාලන ක්‍රියාමාර්ගම ගන්නවා. ඉතින් වැඩි වෙනසකුත් නැහැ. පොහොට්ටුවය තමයි එතන ජීවිපී කියලා එතන ඉන්න කොටසක් ඉන්නේ. ඒ නිසා අපි කියනවා මහත්මා දේශපාලනය කරන්න. මිනිස්සුන්ව බය කරලා මිනිස්සුන්ට තර්ජනය කරලා මිනිස්සුන්ව බිත්තියට හේතු කරලා මනාප ගන්න යන්න එපා. මොකද ඒගොල්ලෝ එහෙම කරන්නේ ඒගොල්ලෝ දන්නවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒගොල්ලන්ට 113ක් ගන්න බෑ කියලා. ගිය ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා නම් ඒගොල්ලන්ට මන්ත්‍රීවරු 90ක් 92ක් හම්බෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට තව විශාල චන්ද්‍ර ප්‍රමාණයක් වැඩි කර ගන්න ඕන සරල බහුතරය ගන්න කියලා. තුනෙන් දෙක නම් ආයේ කිට්ටුවට දෙන්න හම්බෙන්නේ. තුනෙන් දෙකවල් නම් මේ ඒවා හදෙත් නැහැ. සරල බහුතරය ගැනීමත් ජනතා මිත්‍රවරුන්ට බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට පේනවා ඒගොල්ලෝ නොඑක් උපක්‍රම දාලා මිනිස්සුන්ව බය කරලා ඡන්ද ගන්න හදනවා. බය කරලා ඡන්ද ගන්න යන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදීව ගන්න ඡන්දේ. පුදුමල මිනිස්සුන්ට පොරොන්දු ටික ඉෂ්ට කරලා ඡන්ද ගන්න. දාන්න ෆයිල් ටික නඩු අල්ලන්න හොරු දෙන්න සහන බඩු මිල අඩු කරන්න. ඒගොල්ලෝ කිව්වා ඉන්ධන වලින් රුපියල් 100ක් 150ක් කොමිස් ගන්නවයි කිව්වා. ඉන්ධන වලින් විශාල බද්දක් අය කරනවා කිව්වා. ඉන්ධන රුපියල් 100ක 150කින් අඩු කරන්න පුළුවන් කිව්වා. අඩු කරන්න උගදී හොඳයිනේ. අපිත් කැමතියි මේ ජනතාව කැමතියි ඉන්ධන මිල අඩු කරනවා නම්. හැබැයි රුපියල් 10කින් 15කින් සීදර මුදලකින් නෙමෙයි. මිනිස්සුන්ට අද බඩු මිල දරා ගන්න බෑ. හාල් වල මිල දරා ගන්න බෑ. අපි දැක්කා එයාලගේ ජනතා මිතුරුනේ ප්‍රබල සමාජිකයෙක් කවුද? එරංග ගුණසේකර. එරංග ගුණසේකරගෙන් මාධ්‍යවේදී වහනකොට හාල් මිල ගැන අනේ මිනිහා දන්නේ හාල් මිල. දේශපාලනේ නියුතු කෙනෙක්. මිනිහගෙන් අහනකොට පවුලේ අයට කන්න හාල් කිලෝ කොච්චර දවසකට යනවද කියලා අහනකොට මිනිහා දන්නේ නැහැ. ඒ කියන්නේ එරංග ගුණසේකර ඇතුළු මේ ජීවිකාරයෝ ගෙදර බත් ටිකක්වත් උයන්නේ නැහැ. ඒකත් අල්ල මොකද රින්ද කොහෙන්ද ගන්නෙ? හාල් ටිකක් ගන්න කඩේට පොරට ගිහිල්ලා නැහැ. ඒකත් මුන්න නිකන් හම්බෙන්නේ. ඉතින් අර පෞගේ කාලේ කියපු කතා සම්පූර්ණ ඇත්ත කියන එක එරංග ගුණසේකර පෙන්නුවා. ඒගොල්ලෝ දේශපාලනේලු කරන්නේ. යකෝ දේශපාලනේ කරයි කියලා මේ අහසින් හාල් කඩාගෙන යන්නේ නෙවෙයි.